සුබ දසක් වල හැම දිනෙකටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා CREATIVEARTLK YouTube channel එකේ තවත් brand new episode එකකට. ඉතින් ගොඩක් ඇඩ තියෙන ප්‍රශ්නයක් තමයි screen recording එකක් කරගන්න ගියාම සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ඉතා ප්‍රසිද්ධ softwares example එකක් විදිහට OBS Studio, Streamlabs OBS මේ වගේ softwares වල issues තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට හරියට perform කරන්නේ නැහැ, lag වෙන issues තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට අපේ screen එක හරියට detect කරගන්නේ නැහැ, black screen එකක් විදිහට record වෙනවා. මේ වගේ ගොඩක් issues තියෙනවා. ඉතින් ඒ වගේ issues තියෙනවා නම් ඔන්න ඔයාලට solution එකක් තමයි ආදාරං ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා Windows 11 OS එක use කරනවා නම් ඔන්න ඔයාලට හැකියාව තියෙනවා Windows 11 අලුත් update එකෙන් ඔයාගේ screen එක ඉතාමත් high quality විදිහට හොඳ screen recording එකක් කරගැනීමේ හැකියාව තියෙනවා Windows 11 OS එකෙන්ම. ඉතින් අද කතා කරන්නේ ඒ ගැන. දිගටම එකතු වෙලා ඉන්න video එකත් එක්ක මම SG Fernandez. මුලින්ම ඔයාලට කරන්න තියෙන Windows 11 අලුත් update එකට යන්න සිද්ධ වෙනවා. ඔයාලා Windows 11 use කරනවා නම් එහෙම නැත්නම් ඔයාලට හැකියාව තියෙනවා Microsoft Store එකෙන් ClipChamp කියන application එක නැත්නම් video edit එක download කරගන්න. ඒක හරහා තමයි අද අපි මේ සම්පූර්ණ වැඩ කටයුත්ත කරගන්න යන්නේ. ඉතින් ClipChamp කියන්නේ Windows 11 අලුත් update එකෙන් ආපු video edit එකක්. ඉතින් මේක Windows 11 වල official video edit එක විදිහට තමයි ඔයාලා release කරලා තියෙන්නේ. ඉතින් මේ ClipChamp එකේ අපිට option එකක් දීලා තියෙනවා අපේ screen එක record කරගන්න. අතන මම experiment කරලා බැලුවා ඉතාමත් quality විදිහට අපිට screen එක record කරගන්න පුළුවන් මේ ClipChamp එක හරහා. හරි ClipChamp එක කොහොමද launch කරගන්නේ? ඔයාලට සරලවම කරන්න තියෙන්නේ start එකට ගිහිල්ලා search කරන්න ClipChamp කියලා. මේ විදිහට ClipChamp කියලා type කරද්දී අපිට මෙන්න මේ විදිහට search result එකේ බලා ගන්න පුළුවන් ClipChamp video edit කියලා. ඉතින් සරලවම ඔයාලට කරන්න තියෙන්නේ මේක launch කරන එක. ඉතින් ඔයාලගේ OS එකේ මේක පෙන්වන්නේ නැහැ කියන්නේ මුලින්ම ඔයාගේ Windows 11 OS එක තියෙන්න ඕන. ඒ වගේම තමයි Windows 11 එකෙත් 2020 H2 කියන update එක install කරලා තියෙන්න ඕන. මේ විදිහට ඔයාට start එකේ බලා ගන්න පුළුවන් උනේ නැත්නම් ClipChamp edit එක ඔයාට කරන්න තියෙන්නේ Microsoft Store එකට යන්න. ගිහිල්ලා search කරන්න ClipChamp කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ClipChamp video edit එක බලා ගන්න පුළුවන්. ඉතින් සරලවම ඔයාලට කරන්න තියෙන්නේ මේක install කරගන්න එක. හරි ඊට පස්සේ අපි බලමු කොහොමද ClipChamp එකෙන් screen එක record කරගන්නේ කියලා. මම මුලින්ම ClipChamp edit එක launch කරගන්නවා මේ විදිහට. හරි ClipChamp edit එකේ මේ විදිහට interface එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ interface එකේ ඔයාලට මෙන්න මේ section එකේ බලා ගන්න පුළුවන් වෙනවා. Start with recording කියලා section එකක්. මෙතන ඔයාලට පේනවා ඇති screen and camera කියලා තියෙනවා. ඊට පස්සේ camera කියලා තියෙනවා. ඊට පස්සේ screen කියලා තියෙනවා. අපි හිතමු ඔයා webcam එක එක්කම ඔයාගේ screen එක record කරනවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී ඔයාට හැකියාව තියෙනවා මෙතන screen and camera කියන option එක තෝරගන්න. ඒ වගේම තමයි ඔයාට webcam එක through screen එක නැතුව ඔයාගේ webcam එක විතරක් record කරගන්න ඕන නම් මෙතන camera කියන එක තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන screen කියන එකෙන් ඔයාගේ screen එක විතරක් නම් record වෙන්න ඕන screen කියන එක තෝරගන්න පුළුවන්. මම මෙතන screen කියන එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ClipChamp edit එක open වෙනවා බලා ගන්න පුළුවන්. මේ edit එකේ වම් අත පැත්තේ පහතින් ඔයාට පේනවා ඇති recording option එක තියෙනවා. මෙන්න මෙතන රතු පාට බටන් එකක් තියෙනවා. සරලවම අපිට කරන්න තියෙන්නේ මේ රතු පාට බටන් එක press කරලා අපේ screen record එක කරගන්න. ඒ වගේම තමයි first time screen recording එක launch කරාට පස්සේ ඔයාට මෙන්න මේ section එකෙන් permissions වගේක් එනවා. විශේෂයෙන්ම microphone එක camera එක වගේ දේවල් වලට permission ඉල්ලනවා. ඒවා කිසිම ප්‍රශ්නයක් නැහැ allow කියන option එක දෙන්න. මම කලින් launch කරලා තිබ්බ නිසා මට ඒ allow options ආවෙ නැහැ. ඒ වගේම තමයි ඔයාට පේනවා ඇති ClipChamp edit එකේ අපි දැන් ඉන්නේ record and create කියන ටැබ් එකේ. ඒ වගේම මෙතන ඔයාලට පේනවා ඇති කලින් අපිට තෝරන්න ආපු options ටික. ඒ කියන්නේ screen and camera, ඒ වගේම තමයි camera recording, screen recording, ඒ වගේම තමයි text to speech. මේ වගේ options කිහිපයක් අපිට මෙතන තියෙනවා. මේ options වලින් අපිට පුළුවන් අපි කැමති එක තෝරගෙන වැඩ කරන්න. ඉතින් මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ screen recording එක. මම මේ screen recording එක තමයි තෝරගෙන තියෙන්නේ. ඊගාවට ඔයාලට එන ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් අපි screen recording එකක් use කරද්දී විශේෂයෙන්ම OBS, Streamlabs OBS වගේ use කරද්දී අපේ voice එක record වෙන mic එක decide කරන්න පුළුවන්. මොන mic එකෙන්ද? Headphone එකකින්ද නැත්නම් අපි external mic එකක් දීලා තියෙනවා නම් ඒකෙන්ද කියලා අපිට decide කරන්න පුළුවන්. හැබැයි මේ ClipChamp screen record එකේ අපිට එහෙම option එකක් තෝරන්න නැහැ. හැබැයි එහෙම වුණා කියලා අපිට ඕන mic එක select කරන්න බැරි කමක් නැහැ. ඒකට ඔයාලට සරලවම කරන්න තියෙන්නේ එන්න Windows වල මෙන්න මේ දකුණු අත පැත්තේ යටම section එකට
ආවට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපේ sound icon එක තියෙනවා. Sound icon එක select කරාට පස්සේ ඒකට අදාළ options ටික එනවා. මම මෙතන drop down එක select කරනවා. Drop down එක select කරාට පස්සේ ඔයාලට මෙතන more volume setting කියලා option එකක් බලා ගන්න පුළුවන්. මම මේක select කරනවා. Select කරාට පස්සේ ඔයාගේ sounds වලට අදාළ සියලුම settings මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන අපිට තෝරන්න පුළුවන් අපේ output speak එක මොකක්ද කියලා. Output එකේ විදිහට තෝරලා අපි පහතට scroll කරාට පස්සේ අපිට පුළුවන් input එක තෝරන්න. ඒ කියන්නේ microphone එක. ඔයාලට පේනවා ඇති මෙතන මගේ recording options විදිහට මගේ webcam එක තියෙනවා. ඒ වගේම මගේ Fantech microphone එක තියෙනවා. දැනට මම තෝරලා දීලා තියෙන Fantech microphone එක. ඒ වගේම තමයි මම webcam එක තේරුවොත් මගේ screen recording එකට voice එක record වෙන්නේ webcam එක හරහා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ section එකෙන් කැමති option එකක් තෝරලා දීලා මේ window එක close කරන්න. ඉතින් මේ දේවල් ටික හදාගෙන ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන රතු පාට button එක press කරලා ඔයාලට පුළුවන් screen recording එක start කරන්න. ඒ වගේම තමයි ඔයාලට තව පුංචි දෙයක් මෙතන පේනවා ඇති. මෙතන පේනවා ඇති 30 minutes වලට තමයි අපේ screen recording එක limit වෙන්නේ. ඉතින් මෙතනදී මම දන්නේ මේක ඉදිරියේදී fix වෙයිද කියලා clip champ එක හරහා දැනට අපිට එක session එකක් යන්න පුළුවන් විනාඩි 30කට විතරයි. ඉතින් අනිවාර්යෙන්ම මතක තියාගන්න ඔයා විනාඩි 30කට වඩා screen recording එක කරනවා නම් විනාඩි 30 ආසන්න වෙද්දී ඒ screen recording එක stop කරලා ඒක save කරගෙන ආයි restart එකකින් අලුත් screen recording එක පටන් ගන්න. හරි සරලවම මම කරන්නේ මෙතන start කියන button එක press කරනවා. Screen recording එක start කරාට පස්සේ ඔයාලට මේ විදිහට window එකක් එනවා. මෙතන පළවෙනි tab එක අපිට බලා ගන්න පුළුවන් entire screen කියලා. මේ option එක දුන්නට පස්සේ අපේ මුළු screen එකම record වෙනවා. ඒ වගේම තමයි ඔයා monitors දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් connect කරලා තියෙනවා නම් ඔයාට මොන monitor එකද capture වෙන්න ඕනේ කියන එකත් decide කරන්න පුළුවන්. මෙතන පහතින් මගේ monitors දෙකම පෙන්නනවා. ඒ වගේම තමයි මෙතන window කියන tab එක හරහා අපිට පුළුවන් specific window එකක්. අපි හිතමු අපි Photoshop open කරන් ඉන්නවා කියලා. එතකොට Photoshop window එක select කරොත් අපි Photoshop එක නැතුව වෙන ෆෝල්ඩ් එකක් උඩට ගත්තත් ඒ ෆෝල්ඩ් එක record වෙන්නේ නැහැ. Photoshop screen එක නැත්නම් Photoshop window එක විතරයි record වෙන්නේ. ඊට පස්සේ මෙතන tab කියන mode එකිනුත් අපිට පුළුවන් අපිට කැමති tab එකක් select කරලා recording කරන්න. ඉතින් මම හිතනවා අපිට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ මෙතන entire screen කියන එක. ඉතින් මම ඒක නිසා ඒක select කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන monitor එක තෝරලා දීලා මෙතන ඔයාලට පේනවා ඇති show system audio කියලා tick එකක් active කරන්න තියෙනවා. මේකත් active කරන්න. මේක active කරාට පස්සේ තමයි අපේ computer එකේ internal sound අපේ screen record එකට ඇතුළත් වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන සරලවම කරන්න තියෙන්නේ start කියන button එක press කරන්න. Start කියන button එක press කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන අපේ screen recording එක start වෙලා තියෙනවා. Countdown එකත් යනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ edit එක minimize කරන්න. Minimize කරාට පස්සේ ඔයාලට තව මෙතන එකක් බලා ගන්න පුළුවන්. මෙතන message එකක් පෙන්නවා. මෙන්න මේක hide කරන්න. නැත්නම් ඔයාගේ screen record එකෙත් ඒ message එක appear වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් සරලවම ඔයාගේ screen recording එක clip champ එක හරහා කරගන්න. අපි බලමු මේක save කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ minimize වෙච්ච clip champ edit එක open කරගන්න. open කරාට පස්සේ මෙන්න මේ section එකේ අපේ recording process එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙතන stop button එක press කරන්න. stop button එක press කරාට පස්සේ ඔයාලට මේ විදිහට preview එකක් බලා ගන්න පුළුවන්. ඔයා recording කරපු preview එක මෙතන play වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් retake recording කියලා option එකක් තියෙනවා. ඔයා මේ recording එකට satisfy නැත්නම් ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මේ retake එක press කරලා ඔයාගේ screen recording එක නැවත start කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් save and edit කියලා blue color button එකක් තියෙනවා. ඉතින් ඔයාගේ screen recording එක save කරන්න නම් ඔයාලට මෙන්න මේ button එක තමයි press කරන්න තියෙන්නේ. select කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් pop up එකක් එනවා. අපේ screen recording එක දැනටමත් save වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ video edit එකට අපේ screen recording එක import වෙලා තියෙනවා සහ අපේ media browser එකටත් අපේ screen recording එක import වෙලා තියෙනවා. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ screen recording එක cut කරන්න සහ effects දාන්න වගේ දේවල් කරන්න ඕන නම් clip champ edit එක හරහාම ඔයාට ඒ දේවල් කරලා මේ clip එක export කරගන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැත්නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන pop up එකක් ආවනේ. මෙන්න මෙතන open folder කියන එක press කරන්න. press කරාට පස්සේ ඔයාගේ screen recording එක save වෙච්ච location එකට යනවා. මේ තියෙන්නේ අපේ දැන් record කරපු screen recording එක. ඉතින් මම මේක experiment කරලා බැලුවා. මම කලිනුත් කිව්වා මේකදී ඉතාමත් හොඳ quality එකකින් අපේ screen recording එක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කිසිම issue එකක් ආවෙ නැහැ. lag ප්‍රශ්න ඒ වගේම තමයි අපි
අපි මේ විදිහට Windows වල වැඩ කරද්දී animation smoothness එක මේ හැම දෙයක්ම අපිට ගොඩක් හොඳ quality මට්ටමේ මේ screen recording එකේ බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි තවත් පුංචි දෙයක් කියන්න ඕන. මේ clipchamp video edit එකෙන් නැත්නම් screen record එකෙන් අපේ screen එක record කරලා ඒක save වෙන file format එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ MP4 කියන file format එකේ නෙවෙයි. ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ WebM කියන file format එකෙන්. ඉතින් බැරි වෙලාවත් ඔයාගේ video edit එකට Adobe Premiere වෙන්න පුළුවන්, Filmora වෙන්න පුළුවන්. මේකට WebM කියන file format එක support කරේ නැත්නම් මොකද කරන්නේ? ඒකට කිසිසේත්ම බය වෙන්න එපා. ඔයාලට සරලවම කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් අපි මේ screen record එකෙන් record කරලා default save වෙච්ච එකනේ මේ තියෙන්නේ. අපිට පුළුවන් මේක re-save කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ අපේ මේ video file එක මේකට import වෙනවනේ automatically. මෙතන අපේ media browser එකෙත් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මෙතන timeline එකෙත් බලා ගන්න පුළුවන්. මේ import වෙන file එක re-export කරන්න ඕනේ. ඉතින් සරලවම ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට timeline එකට ඔයාගේ file එක import කරගෙන මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් export කියලා option එකක් තියෙනවා. software එකේ දකුණු අත පැත්තේ මේ drop down එක select කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙතන 1080 resolution එක බලා ගන්න පුළුවන්. මේක select කරන්න. select කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන rendering process එකක් යනවා. මේක 100%ක් complete වෙන්න දෙන්න. මේක complete වුණාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් නැවත pop-up එකක් එනවා. අපේ මේ file එක automatically ම computer එකට save වුණා කියලා. ඒ වගේම තමයි අපිට මෙතන save to your computer කියන option එක select කරලා අපිට පුළුවන් custom location එකක් දෙන්න. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් තියෙනවා. මම මෙතන location එක open කරනවා මගේ save වෙච්ච. මේ තියෙන්නේ default මගේ screen record එක. ඒ කියන්නේ webm කියන format එකෙන්. ඔයාලට පේනවා ඇති megabyte 27ක් වගේ එකේ capacity එක. හැබැයි මම ඊළඟට export කරපු එක ඔයාලට පේනවා ඇති megabyte 6ක් වගේ තමයි capacity එක වෙන්නේ. මේක මම compare කරලා බැලුවා quality different එකක් තියනවාද කියලා. එහෙම ලොකු issue එකක් නැහැ. හැබැයි මම recommend කරනවා webm කියන format එක use කරන්න පුළුවන් නම් ඒකේ ගොඩක් detail තියෙනවා. හැබැයි මේක mp4 වලට convert වුණා කියලා ඒකේ ලොකු drop එකක් අපිට බලා ගන්න වෙන්නේ නැහැ. මම මෙතන format එක ඔයාලට check කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති video type එක තියෙන්නේ mp4 කියන type එකෙන්. ඒ වගේම තමයි මේකේ original record file එක තියෙන්නේ webm කියන format එකෙන්. ඉතින් මම විශ්වාස කරනවා screen recording මොනහරි issues තියෙන අයට මේ අලුතෙන් Windows වල ආපු update එකේ අපිට ලැබුණු clipchamp screen record එක නැත්නම් clipchamp edit එකෙන් ලැබෙන screen recording එකෙන් ඔයාලට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේක experiment කරලා බලුවා නම් comment section එකේ comment කරන්න මේක experience එක කොහොමද කියලා. ඒ වගේම තමයි මේ clipchamp කියන එක අපිට අද ඊයේ මේ ලැබුණේ Windows 11 වලට ගොඩක් කාලයකට කලින් මේක implement කරේ. සහ මේක online platform එකක් විදිහටත් අපිට clipchamp කියන platform එක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේක ගැන තවදුරටත් අපි comment section එක හරහා කතා කරමු. ඉතින් මම විශ්වාස කරනවා අද tutorial එක ගොඩක් interesting tutorial එකක් වෙන්න ඇති කියලා. අයිතලුත් video එකක් අරන් එනකන් මම sign out වෙනවා. මම SG Fernandez. ඔයාලා හැම දෙනෙක්ටම සුබ දවසක්. So he's been looking for somebody who could save him instead of searching inside for what they gave him. A strong will, strong mind causes mayhem. We could change the world, change times, rearrange them. Staying on pace, running the race. Life is a chase, I don't want a place. I want to be first. Work till it hurts, dehydrated thirst. Till I'm in a hearse, oh.